ආයුබෝවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත නාවික හමුදාවේ දැවැන්ත මෙහෙයුම් වලින් ටොන් 2කට අධික මද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැඹුරු මුහුදේදී අත්අඩංගුවටගත් රුපියල් බිලියන 3ක මද්‍රව්‍ය තොගය දික්කෝවිට වරායට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වෙයි අත්අඩංගුවටගත් රිෂාඩ්ගේ සොහිරු බෝම්බකරුවෙකු සමග රිජු ලෙස සම්බන්ධතා පැවැත්වූ බවට අනාවරණය වෙයි නීතිචෝපරයෙකු රේගු නිලධාරියෙකු ඇතුළු 197 දෙනෙකු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවේ ලෝපුරා කොරෝනා ආසාදිතින් ගණන මිලියන 2 ඉක්මවයි මේට සුළු මොහොතකට පෙර මෙරටින් තවත් කොරෝනා රෝගීන් 2 දෙනෙකු වාර්තා වෙයි මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 235 දක්වා ඉහළට දේශීය ආර්ථික ආරක්ෂා කිරීමට බලත් මට්ටමින් දෛනික කටයුතු ආරම්භ කිරීමේ හැකියාව ජනපති විමසයි ජනතාව බිල්ලට දී කිසි විටකත් මැතිවරණයකට යා නොහැකි බව සජිත් කියයි පෙරපාසල් වඩු කාර්මික ප්‍රාදේශීය මාධ්‍යවේදීන් රූපලාවන්‍ය පෙදරේරු ඇතුළු ශිෂ්‍ය රසක වෘත්තිකයින්ට රුපියල් 5000 දීමනාව ලබා දීමට රජය තීරණය කරයි විදේශගත ශ්‍රමිකයින්ටත් සහන නීති විරෝධී මත්පැන් කොරෝනා වෛරසයට අතවැණීමක් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි මිනිසාට පෙර සුනකයින්ට COVID-19 වෛරසය වැළඳුණාද වවුලන්ගෙනුත් කොරෝනා වෛරස් ප්‍රභේද 6ක් හඳුනා ගනී දේශීය පුවත්තයි මුලින්ම අවධානය ශ්‍රී ලංකාවේ සිට මුහුදු සැතපුම් 548ක් දුරින් වූ ගැඹුරු මුහුදේදී පසුගියදා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ රුපියල් බිලියන 3කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මද්‍රව්‍ය සමග අදාළ යාත්‍රාව අද පස්වරුවේ දික්කෝවිට වරාය වෙත රැගෙන එනු ලැබුවා නාවික හමුදා නිලධාරීන් විසින් ශ්‍රී ලංකාවේ අටක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී රාජ්‍ය දජ නොමැති විදේශීය යාත්‍රාවක් නිරීක්ෂණය කර එය සෝදිසි කිරීමේදී හෙරොයින් සහ අයිස් මද්‍රව්‍ය තොගයක් සමග ඉරාන ජාතිකයන් බවට සැක පුද්ගලයින් 7 දෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා එම මද්‍රව්‍ය තොගය අදාළ යාත්‍රාව සැකකරුවන්ද සමගින් අද පස්වරුවේ දික්කෝවිට දීවර වරාය වෙත රැගෙන එනු ලැබුවා නාවික හමුදාව ගිය මාසේ 30 වෙනිදා සමුදුර නෞකාව දින 14ක මුර සංචාරයක් සඳහා මුහුදුගත කරා ඒ ආවේක්ෂණ කටයුතු සිදු කරමින් සිටින අවස්ථාවක ශ්‍රී ලංකාවෙන් යන බෞදින යාත්‍රාවකට සමාන මෙම නෞකාව ඔවුන්ට නිරීක්ෂණය කරන්න හැකියාව ලැබුණා. ඉතින් මේ යාත්‍රාවට ලං වෙද්දී ළඟටම ගියාම තමයි අඳුර ගන්න පුළුවන් වෙන්නේ ඒක විදේශ රටකට අයත් දිවර යාත්‍රාවක්ද එහෙම නැත්නම් මේ රට අයත් දිවර යාත්‍රාවක්ද කියන එක. නමුත් ඒ ලං වීමේදී ඔවුන්ට නිරීක්ෂණය කරන්න හැකියාව ලැබුණා. ඒ විදේශ රටකට අයත් දිවර යාත්‍රාවක් කියන එක. ඒ වගේම ඒ අන්තර්ජාතික සම්මුතියන්ට අනුව ජාත්‍යන්තරව පිළිබිඹු කළ යුතු එහෙම නැත්නම් පෙන්눔 කළ යුතු දජය ඔවුන් පෙන්눔 කරේ නැහැ. ඒ අනුව කඩිසරව නෞකාව ළඟට ලං වෙලා මේ යාත්‍රාව ළඟට ලං වෙලා සමුදුර නෞකාව යාත්‍රා නවත්තාගෙන පරීක්ෂාවකට ලක් කිරීමක් සිද්ධ කරා. යාත්‍රා පරීක්ෂා කිරීමේදී ඔවුන්ට මෙම මද්‍රව්‍ය තොගය සොයා ගන්න හැකියාව ලැබුණා. මෙතන හෙරොයින් නැමැති මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 281කුත් ඒ වගේම අයිස් නැමැති මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 48කුත් අපට දකින්න පුළුවන්. මෙහි දළ වටිනාකම රුපියල් මිලියන 3000කට වැඩි. වැඩි කියන්නේ බිලියන 3කට ආසන්න ප්‍රමාණයක මද්‍රව්‍ය මේ ස්ථානයේ තියෙනවා. මේ අත්අඩංගුවට ගැනීමත් එක්ක ශ්‍රී ලංකා නාවික හමුදා විසින් මේ වසර තුල පමණක් හෙරොයින් නැමැති මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 718කුත් ඒ වගේම අයිස් සහ කෙටමයින් කියන මද්‍රව්‍යයේ එකතුව කිලෝග්‍රෑම් 1378කුත් සියල්ලංගෙම එකතුව කිලෝග්‍රෑම් 2096ක් ඒ කියන්නේ ටොන් 2.1කට ආසන්න ප්‍රමාණයක් මේ මාස 3හමාරක කාලය තුල අත්අඩංගුවට ගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2096 දළ වටිනාකම බිලියන 21කට ආසන්නයි. ශ්‍රී ලංකාවට මෙලෙස රැගෙනු ලබන මද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළ මද්‍රව්‍ය කෙරෙහි ඇබ්බැහි වී සිටින පුද්ගලින්ගේ භාවිතය සඳහා යොදා ගන්නා බවත් ශ්‍රී ලංකාවට මෙලෙස මද්‍රව්‍ය රැගෙනු ලබන සැපයුම්කරුවන් රාශියක් සිටින බවටත් නාවික හමුදාව සැක පළ කරනවා. මා දෙමව්පියන්ගෙන් උත්තක් ඉල්ලා සිටිනවා මේ මද්‍රව්‍ය උදරින් අපි අපේ ජනතාව ළමුන් බේරාගත යුතුයි අපිට දකින්න පුළුවන් මේ ආකාරයට මද්‍රව්‍ය රට තුළට පැමිණෙනකොට
කොතරම් ප්‍රමාණයක් මේ රට තුළ මද්‍රව්‍ය සඳහා බැහැ වෙලා ඉන්නවද කියන එක. මේ යාත්‍රාවේ අපිට අතරංගුඩ ගන්න හැකියාව ලැබුණා පකිස්තානු ජාතිකයන් 4 දෙනෙකුත් ඒ වගේම ඉරාන ජාතිකයන් 3 දෙනෙකුත්. ඉතින් මේ යාත්‍රාව එන්නේ එවැනි රටක් ඒ මාර්ගයක් කරහා ඒ වගේම ඔවුන් උසාවියට ඉදිරිපත් කිරීමත් මේ අවස්ථාවේදී මම හිතනවා මේ අද හෝ එහෙම නැත්නම් හෙට සිදු කරනවා කියන එක. පාස්කෝ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළව පුද්ගලයන් 197 දෙනෙකු ආරක්ෂක අංශ අත්අඩංගුවේ පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා. එමෙන්ම ඊයේ දින අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදියුදින්ගේ සොහොයුරා පාස්කෝ ප්‍රහාරය එල්ල කළ බෝම්බ කරුවෙකු සමග ඍජු සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමි. විද්‍යාවරයෙක් ඉන්නවා, ඒ වගේම රේගු නිලධාරියෙක් ඉන්නවා, තව සැකකරුවන් 3 දෙනෙක් ඉන්නවා. ඊට අමතරව හිටපු අමාත්‍යවරයෙක් වන විෂාඩ් බදියුද්දීන් මහතාගේ සහෝදරයෙක් වන පණුවිඩීන් මොහමඩ් රියාජ් බදියුද්දීන් යන මහත්මයා ඉන්නවා. මේ විමර්ශන පසුගිය කාලේ නැවතිලා තිබුණු තැනක ඉඳලා නැවත අලුත් මුහුණුවරකින් විමර්ශන කටයුතු ආරම්භ කරා. ඒ විමර්ශනවලදී හොයාගත්ත කරුණු අනුව තමයි මේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරේ. විශේෂයෙන්ම පණුවිඩීන් මොහමඩ් රියාඩ් බදියුද්දීන් යන සැකකරු ඍජුව සම්බන්ධතාව පවත්වලා තියෙනවා එක් බෝම්බකරුවෙක් සමග. ඒ වගේම තොරතුරු අනාවරණය වෙලා තියෙනවා එක් බෝම්බකරුවෙක් සමග බෝම්බ පිපිරීමට ආසන්න කාලයකදී එක්තරා ප්‍රසිද්ධ හෝටලයක එකට ඉඳලා සාකච්ඡා කරලා තියෙන බවට. ඒ වගේම විශේෂ සුබ සාධන සමಿತಿ සමාගම් ඇති කරලා ඒ සමාගම් වල මේ බෝම්බකරුවන් එක්ක එකට නිලතල දරමින් කටයුතු කරලා තියෙනවා ඊ අතඩංගුවට ගත්ත සැකකරුවන්. ඒ වගේම ඒ සමාගම් වලට මේ බෝම්බකරුවන් මුදල් ආයෝජනය කරලා තියෙන බවට තොරතුරු ආරණිකරගෙන තියෙනවා. ඒ හැම තොරතුරක් ඔස්සේම මේ වෙන විට තවදුරටත් විමර්ශන ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටිනවා. මේ තියෙන්නේ අපි හඳුනාගත්ත සම්බන්ධතාවය විවිධ පැතිකඩවල ඔස්සේ ඇති කරගෙන තියෙනවා. ඒකට මේ හැම තැනත් එක් සම්බන්ධයෙන්ම අපි විමර්ශන ඉදිරියට කටයුතු කරන්න පියවර අරන් තියෙනවා. ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වෙන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවන් 119 දෙනෙක් අත්අඩංගුවට අරගෙන විමර්ශන කටයුතු කරනවා. ඒ වගේම ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසය සැකකරුවන් 78 දෙනෙක් අත්අඩංගුවට අරගෙන ඒ සම්බන්ධයෙන් ඔවුන්ට රිව පරීක්ෂණ පවත්වනවා. දැනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සැකකරුවන් 40 දෙනෙක් රඳවා ගැනීමේ නියෝග මත පරීක්ෂණ පවත්වනවා. 33 දෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. ඒ වගේම ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසය යටතේ සැකකරුවන් 50 දෙනෙක් දැනට රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන කටයුතු ඉදිරියට පවත්වාගෙන යනවා. බලාපොරොත්තු වෙනවා මේ විමර්ශනයේ තව සාර්ථක පියවර කීපයක් ඉදිරියේදී අරගෙන කඩිනමින් මේ විමර්ශනය අවසන් කිරීම සඳහා. ලොව පුරා COVID-19 වෛරසය අසත්‍යයන්ගේ සංඛ්‍යාව මේ වන විට මිලියන 2 ඉක්මවා තිබෙනවා. මේ අතර මීට සුළු මොහොතකට පෙර මෙරටින් කොරෝනා රෝගීන් 2 දෙනෙකු වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 235ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 235ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ මීට පෙර මෙරටින් තවත් කොරෝනා රෝගීන් 2 දෙනෙකු වාර්තා වීමත් සමගයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා කියා සිටියේ අවසන් වරට හඳුනාගැනෙන රෝගීන් 14 දෙනාම කොරෝනා ආසාදිත රෝගීන් ළඟින් ඇසුරු කළාය බවයි. ඉන් එක් අයෙකු පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයෙක්. තවත් පුද්ගලින් 8 දෙනෙකු පලාලේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිට ඇති අතර තවත් පුද්ගලින් 4 දෙනෙකු මුලංකෝවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අය බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසන්නේ. මුලංකෝවිල් නිරෝධායන මධ්‍යස්ථානයේදී හඳුනාගැනෙනු මෙම ආසාදිතින් 7 දෙනා අද අලුයම ඉරණවිල පිහිටි COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත රැගෙනෙනු ලැබුවා.
ජායල ප්‍රදේශයේ පිරිසක් මෙසේ රැගෙන පවයි ඉරණවිල COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් සඳහන් කළේ. ඉරණවිල පිහිටි COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ මෙවැනි විට කොරෝනා අසාධිතින් නව දිනක ප්‍රතිකාර ලැබෙමින් සිටිනවා. මෙතර ග්‍රෑන්ඩ් පාස් නාගලගම් පේදී ප්‍රදේශයේ පුත්කලින් 100කට අධික පිරිසක් නිරතහයින මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට අද ආරක්ෂක අංශය කටයුතු කර තිබෙනවා. එම ප්‍රදේශයෙන් කොරෝනා අසාධිතයෙකු වාර්තා වීම හේතුවෙන් මෙම පිරිස නිරතහයින මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා. ඒ අනුව මෙම පුත්කලින් පිරිස පුණනි සහ සම්පූර්ණ නිරතහයින මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට ආරක්ෂක අංශ පියවරගෙන තිබෙනවා. එමෙන්ම අද දින තුල වෛරසයේ වැළදී ප්‍රතිකාර ලැබමින් සිටි පුත්කලින් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා ඉන් පිටව ගොස් ඇති අතර ඒ අනුව මෙතෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 63ක්. ඊට අමතරව තවත් පුත්කලින් 163 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණ යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබනවා. මෙතර කොරෝනා අසාධිතයින් දිගින් දිගටම වාර්තා වීමත් සමග බේරුවල පන්නිල සහ චීනකොටුව යන ප්‍රදේශ හොදකලා ගම්මන බවට ඊයේ පෙරවරුවේ සිට ප්‍රකාශයට පත් කෙරුණා. මෙතර මන්නාරම තාරාපුරම් ගම්මානය අද යළි විවෘත කර තිබෙනවා. COVID-19 වෛරස අසාධිත රෝගීන් වාර්තා වීම හේතුවෙන් එම ගම්මානය පසුගිය 8 වෙනිදා සිට හොදකලා ගම්මානයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණා. මීට පෙර සම්පූර්ණයෙන්ම වසා තිබූ බණ්ඩාරගම අටලුගම ග්‍රාමයේද ඊයේ විවෘත කිරීමට පියවර ගැනුණා. ඒ අනුව ඇඳිරි නීතිය ඉවත් කළ පසු මන්නාරම තාරාපුරම් ගම්මානය සහ බණ්ඩාරගම අටලුගම ගම්මානයට පිවිසීමට සහ පිටවීමට අවසර හිමි වනවා. මෙතර කොරෝනා වෛරස අවදානමක් පවතින බේරුවල ප්‍රදේශයේ COVID-19 මර්ධන වැඩපිළිවෙල සඳහා දායකත්වයක් ලබා දෙන COVID රෝගීන් පිළිබඳ කටයුතු කරන බේරුවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද උදෑසන සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව ඔවුන් මෙලෙස අද උදෑසන සිට දෛනික සේවයෙන් ඉවත් වී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. බේරුවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ සහයෝගය තම සේවාවට නොලැබෙන බවයි. මෙතර ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින COVID-19 වසංගත රෝගී තත්ත්වය නිසා විවිධ රටවල් විසින් ගෝලීය ගුවන් ගමන් ජාලය වෙත පනවා ඇති සංචාරක සීමාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වන හේයින් ශ්‍රී ලංකන් ගුවන් සේවයද තම ගුවන් ගමන් මෙහෙයුම් කටයුතු අත්හිටුවීම අප්‍රේල් මස 30 දින දක්වා දීර්ඝ කර තිබෙනවා. එහෙත් ලෝක ව්‍යාප්ත ජාලය හරහා ගුවන් භාණ්ඩ ප්‍රවාහනය මෙන්ම හදිසි අවශ්‍යතා මත විශේෂ ගුවන් ගමන් වාරද ක්‍රියාත්මක වනු ඇත. මෙතර රටවල් 215කට බලපෑමෙල්ල වී ඇති COVID-19 වෛරසය හේතුවෙන් මෙවන විට ලොව පුරා අසාධිතින්ගේ සංඛ්‍යාව මිලියන 2ක් හික්මවා තිබෙනවා. වෛරසය හේතුවෙන් ලොව පුරා සිදු වී ඇති මරණ සංඛ්‍යාවත් 126,000 ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. COVID-19 වෛරසය වැළඳේ මෙවන විට පුත්කලින් 489,415 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා තිබෙනවා. COVID-19 වෛරසය හේතුවෙන් මෙවන විට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඇමරිකාවටයි. ඊයේ දින තුලත් වැඩිම අසාධිතින් සහ මරණ සංඛ්‍යාවක් වාර්තා වුණේ ඇමරිකාවෙන්. ඒ රට තුල පුත්කලින් 2405 දෙනෙකු ඊයේ මියගොස් ඇති අතර අසාධිතින් 26,884 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ලෝකයේ සසු රටවල ආසාදිතයින්ගේ සහ මරණ සංඛ්‍යාවේ යම් පහළ යාමක් මෙවන විට දක්නට ලැබීම විශේෂත්වයක් වනවා. නිරෝධායන මධ්‍යස්ථානවල සිට නිරෝධායනයේ අවසන් කර ගිය පුද්ගලයන් පිළිබඳව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද පැහැදිලි කිරීමක් කළා. ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අයවලුන්ගෙන් විශේෂයෙන්ම PCR පරීක්ෂණ ආසාධිතයන් නොවට බවට තහවුරු වුණු 51 දෙනෙකු අද දිනේ තමුන්ගේ නිවෙස් දක්වා පිටත් කර යවනු ලැබුවා. මේ අනුව මේ දක්වා නිරෝධායන මධ්‍යස්ථානවල සිට නිරෝධායන වී නිවෙස් වලට යවූ සංඛ්‍යාව 3,701ක් වශයෙන් සටහන් වෙනවා. මීට අමතරව තවදුරටත් ශ්‍රී ලංකා නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන 4කුත් ශ්‍රී ලංකා යුද හමුදා නිරෝධ මධ්‍යස්ථාන 12කුත් ඇතුළුව මේ නිරෝධායන මධ්‍යස්ථානවල 1431 දෙනෙකු තවදුරටත් නිරෝධායන වෙමින් පවතිනවා. අද දිනේදී PCR පරීක්ෂණ 190ක් පූනානි නිරෝධායන මධ්‍යස්ථානය තුලින් ලබාගෙන ඒ පරීක්ෂණයට භාජනය කළා තිබෙනවා. ඒ අනුව 11 දෙවනස්වන දින සහ 14 දින පමණක් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් 788 දෙනෙකුගේ PCR පරීක්ෂණ කරනු ලැබුවා. ඉන් 378ක ප්‍රමාණයක මේ වන විටත් ඔවුන්ගේ පරීක්ෂණ වාර්තාවන් ලැබිලා තිබෙනවා.
ඉතිරි පරීක්ෂණ වාර්තා අද දින හෙට දින වගේ දිනවලදී ලැබීමට නියමිත වෙ තිබෙනවා. ඒත් එක්කම තමයි ඊයේ දිනේ ආසාදිතයන් 15 දෙනෙකු හැටියට සතහන් වුණා. ඉන් ආසාදිතයෙක් 8 දෙනෙක්ම යාපනයේ අර්ධද්වීපයේ මයිලඩේ ප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධාන මධ්‍යස්ථානක සිටියවුලුන් ඔවුන් මීට ප්‍රථම යාපනයේ අර්ධද්වීපයේ 20 දෙනෙකු නිරෝධාන ලක්කුණු ලැබුණා. ඔවුන්ගෙන් 6 දෙනෙකු ආසාදිතයන් බවට පත් වුණා. ඉතුරු 14 දෙනා මීට දින දෙකකට ඉස්සෙල්ලා PCR පරීක්ෂණ වලට භාජනය කිරීමෙන් අනතුරුව ඔවුන් ඒ 14 දෙනාගෙන් 8 දෙනෙකු ආසාදිනිය වූ බවට ඊයේ දිනේ තහවුරු වුණා. ඔවුන්ව තවදුරටත් PCR පරීක්ෂණ කර ඒ තහවුරු කර ගැනීමට කටයුතු මේ වෙනකොටත් සලසලා තිබෙනවා. දේශීය ආර්ථිකය ආරක්ෂා කිරීමට පළාත් මට්ටමින් දෛනික කටයුතු ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විමසා තිබෙනවා. ඒ අද දහවල් ජනාධිපති කාර්යාලයේදී විශේෂ හමුවකට සහභාගී වෙමින් දේශීය ආර්ථිකය ආරක්ෂා වන අයුරින් දෛනික ආර්ථික ක්‍රියාකාරකම් කඩිනමින් ඇරඹීමේ හැකියාව සොයා බැලීමේ අරමුණින් පළාත් මට්ටමින් තොරතුරු සොයා බැලීමේ විශේෂ හමුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. දිවයිනේ සියලු පළාත් වෛද්‍ය අධ්‍යක්ෂකවරු ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලධාරීන් සිය පළාත්වල වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළා. පවතින වාතාවරණය සැලකිලට ගනිමින් කර්මාන්ත ආයතන කෘෂිකර්ම සහ ව්‍යාපාර කටයුතු පෙර පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය නිර්දේශ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මගින් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරුන්ට දැනුම් දුන්නා. පළාත් මට්ටමින් ලැබෙන සෞඛ්‍ය නිර්දේශ සැලකිල්ලටගෙන වත්මන් සීමාවන් ලිහිල් කිරීමට තීරණය කරනු ලැබුවා. දෛනිකව වේතනලාභීන්ගේ ජීවනෝපාය කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීමද ප්‍රධාන අරමුණක්. ඒ පළාත්වල කොරෝනා වෛරස ආසාදිතයන් ඔවුන් මගින් ඇසුරු කර ඇති පිරිස් සහ දැනට ක්‍රියාත්මක නිරෝධායන ක්‍රියාවලී දීර්ඝ වශයෙන් විමර්ශනය කෙරුණා. දෛනිකව සිදුකෙරෙන රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක්ුණා. එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථානවල වත්මන් තත්ත්වය සහ කළ යුතු වෙනස්කම් පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී විමසුමට ලක් කළා. ලොව සෙසු රටවල් හා සැසඳීමේදී කොරෝනා වෛරසය මර්ධනයට රජයකත් ක්‍රියාමාර්ග ඉතා ඵලදායී බව පළාත් සෞඛ්‍ය බලධාරීහු සඳහන් කළා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේහි උන්නතිය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග සහ පවතින තත්ත්වය සමාලෝචනයටද මෙය අවස්ථාවක් කරගත් බව ජනාධිපතිවරයා සඳහන් කළා. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් PB ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතුරුන් මෙන්ම සෞඛ්‍යංශයේ සහ ආරක්ෂකංශයේ ඉහළ පෙළේ නිලධාරීන් සහභාගී වුණා. ජනතාවගේ ජීවිත අවධානමට ලක්කර මැතිවරණ පැවැත්වීම නුසුදුසු ක්‍රියාවක් බව සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පෙර අපේ රටේ ජනතාව ජීවත් කරවීමට ප්‍රමුඛතාවය ලබා දිය යුතු නොවේද? මැතිවරණයක් හරහා අද උද්ගත වී තිබෙන තත්ත්වය තවදුරටත් භයංකාර තත්ත්වයක් බවට වර්ධනය වෙන අවස්ථාව රටට කරන බරපතල හානියක් නොවේ. සත්‍ය වශයෙන්ම අද මැතිවරණයක් පැවැත්වුවොත් මේ මොහොතේ කොරෝනා වෛරසය වඩාත් ප්‍රචලිතව ව්‍යාප්ත වීමේ බරපතල අවදානමක් තිබේ. මේ වෙන විට සෞඛ්‍යංශයටත් ආරක්ෂකංශයටත් ඒ වගේම සියලුම රාජ්‍ය යන්ත්‍රණයටත් යම් හැකියාවක් ලැබිලා තිබෙනවා. මරණ අවම කරගෙන කොරෝනා වැළඳීමේ තත්ත්වය යම් මට්ටමකට හෝ මැඩ පවත්වන මැතිවරණයක් පැවැත්වීම තුළ මේ ලබාගත්තු ජයග්‍රහණ සියල්ලක්ම පාවාදීමක් සිදු වෙනවා. ඇත්ත වශයෙන්ම මැතිවරණයක් පැවැත්වීම තුළ මහජනතාවට බරපතල භයංකාර තත්ත්වයක් නිර්මාණය වෙනවා. මේ බරපතල කොරෝනා වෛරසය වඩාත් ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවය වැඩි වැඩියෙන් නිර්මාණය වෙනවා. එම නිසා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අගයන මැතිවරණ අගයන මැතිවරණ වලට මුහුණ දෙන්නට මැලි නොකරන අපි මේ අවස්ථාවේ මේ රටේ මිනිස් සම්පත රැකගැනීමත් මිනිස් ජීවිත රැකගැනීමත් ඒ වගේම කොරෝනා වෛරසය පරාජය කිරීමත් අපේ ප්‍රධානතම අරමුණු හැටියට ක්‍රියාත්මක කර යුතුව තිබෙනවා. මිනිස් ජීවිත අවදානමට තබලා මැතිවරණ පැවැත්වීම සුදුසු නැහැ. අපි කිසිසේත්ම සූදානම් නැහැ පොදු ජනතාවගේ මලකඳන් උඩින් මැතිවරණ පවත්වලා මේ රට විනාශය කරා ගෙන යන්න. රට තුල වර්තමානයේ උද්ගත වී ඇති තත්ත්වයත් සමග පීඩාවටපත් ශ්‍රී ලාංකික ඔබ සැම වෙනුවෙන් සියත ලෙන්ගතුකම ඩයලොග් සමග අත්වැල් බැඳ ගනිමින් දිවයින පුරා ක්‍රියාත්මක වෙනවා. සියත ලෙන්ගතුකම දැන් ඩයලොග් සමග ඔබේ ළඟටම.
රටේ උත්ගත වී පවතින කොරෝනා වෛරස තත්ත්වයේ හේතුවෙන් පීඩාවට පත් වී සිටින ජනතාවට සහන සලසමින් සියත සමග ඩයලොග් අත්විඳ ගනිමින් දිවයින පුරා දෙගින් දෙකටම උතුම් සමාජ සත්කාර සිදු කරනු ලැබුවා. වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ සභාපති රොෂත් කාර්යපිරුම මහතාගේ පූර්ණ මඟ පෙන්වීම යටතේ සියත ලෙන්කතුකම ඩයලොග් සමග එක්ව සිදු කරගෙන යනු ලබන සමාජ සත්කාර මෙහෙවර මෙවන විට දිවයිනේ බොහෝ ප්‍රදේශ ආවරණය කරමින් පවතිනවා. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ සියත ලෙන්ගතුකම ඩයලොග් සමග අත්වැල්වෙත කරමින් අත්‍යවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ සත්කාරය කොළඹ, අනුරාධපුර, රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල සිටින ජනතාවට ලබා දිය හැකි උපරිම සහන කාලයක් සැලසෙමින් මාතලේ දිස්ත්‍රික්කයට පසුපියදා පැමිණියා. ලෙන්ගතුකම උතුම් සමාජ සත්කාරයේ අටවන දිනය දඹුල්ල ප්‍රදේශයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. සියත ලෙන්ගතුකම ඩයලොග් සමගින් රටවටා සංචාරය කරමින් මේ මොහොතේදී දුෂ්කරතාවයට පත්ව සිටිනා වූ අපගේ සෙනෙහසේ දෑතේ ශක්තිය අත්‍යවශ්‍යම පිරිසට ශක්තිය ලබා දෙමින් ගමන් කරන්නා වූ ගමනේදී අප දැන් මේ පැමිණ තිබෙන්නේ විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මායිමේ පිහිටා තිබෙන්නා වූ අතිශය දුෂ්කර ගම්මානයකට. ඒ තමයි මීගලෑබ ගම්මානය. මීගලෑබ කත්නෝරුව පුරාණ රාජ්‍ය මහා විහාරස්ථානයේ තමයි අප මේ වන විට උරැඳී සිටින්නේ. එලෙස දඹුල්ල ප්‍රදේශයේ අසරණව පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් වෙන් කෙරෙනු අත්‍යවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය කත්නෝරුව පුරාණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය රාජාංගනේ සුදම් හිමියන් වෙත පිරිනැමීම සිදු කෙරුණා. වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ කරු සභාපතිතුමා, ප්‍රශාන්ත කාර්යපිරම මැතිතුමා, ඒ වගේම ජ්‍යෙෂ්ඨ උපදේශක පියන්ත කාර්යපිරම මැතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයත්, ඩයලොග් ආයතනයේ ඒ කරු සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් මේ අද දවසේ අපේ මේ විහාරස්ථානයට සියත ලෙන්ගතුකම රැගෙන ආවා. මේ උතුම් වූ කර්තව්‍ය අපිට කරදීම පිළිබඳව අපි සියත මාධ්‍ය ජාලයටත් ඒ වගේම ඩයලොග් ආයතනයටත් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. සියත ලෙන්ගතුකම දැන් ඩයලොග් සමග ඔබේ ළඟටම. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්ය සාධක බලකායේ මැදිහත් වීමෙන් COVID-19 වෛරසය හේතුවෙන් ආදායම් මාර්ග නොමැතිව පීඩාවට පත් ක්ෂේත්‍ර රැසක පුද්ගලයන් සඳහා සහන රැසක් ලබා දීමට රජය පියවරගෙන තිබෙනවා. ඒ අනුව එළඹෙන 20 වෙනිදාට පෙර ක්ෂේත්‍ර රැසකට සහන සැලසීමට කටයුතු කරන බවයි අමාත්‍ය පවිත්‍රා වණ්‍යාරච්චි මහත්මිය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ. පෙරපාසල් ගුරුවරියන්ට, ඒ වගේම උඩාතේවතු හිමියන්ට, ප්‍රාදේශීය ජනමාධ්‍යවේදී තුමන්ලට, තුමියන්ලට, ඒ වගේම අත්‍යන්තර සහ පේෂ කර්මාන්තයේ නියැලී සිටින අයගේ අයට, හස්ත කර්මාන්තයේ නියැලී සිටින අයට, උසාවිවල නඩත්තු ලබා ගැනීමට සුදුසුකම් ලැබපු ඒ කණ්ඩායමට, විශේෂයෙන්ම පෞද්ගලික බස්රථ රියදුරු මහත්තුරු සහ කොන්දොස්තර මහත්තුරුන්ට ඒ කණ්ඩායම් වලට එකවර ගෙවන රුපියල් 5000ක දීමනාවක් වශයෙන් කාර්ය සාධක බලකාය වෙත ඉදිරිපත් කර තිබෙන ලයිස්තුවලට සමෘද්ධි අධිකාරිය මෙහෙවල සමෘද්ධි නිලධාරීන් හරහා මේ මුදල් ලබා දීමට මේ මාසේ 20 වෙනිදා වන විට මේ මුදල් ලබා දීමට කටයුතු කරනවා. කොමිටුවක් පත් කරලා තමයි මේ සම්බන්ධයෙන් මේ ලේඛන සකස් කරනු ලබන්නේ. එම ලේඛන සකස් කිරීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකාය මගින් තීන්දුව කරලා තියෙනවා මෙන්න මේ කණ්ඩායම් වලටත් ඒ රුපියල් 5000ක සහනාධාරය ලබා දෙන්න. විශේෂයෙන්ම ඉදිකිරීම් ශ්‍රේෂ්ඨයට අදාළව සේවා සපයන කණ්ඩායම් විදිහට ඉදිකිරීම් කර්මාන්තයට අදාළ ගඩොල්, වැලි ආදී අමුද්‍රව්‍ය සැපයීම මෙන්ම වඩු, පෙදරේරු, ජලනල, විදුලි කාර්මික, පින්තාරු වැනි ශ්‍රේෂ්ඨවල නියැලුණු පුද්ගලයන් හා
එම කාර්යයන් සඳහා අත්උදව් සපයන කුලීකරුවන් වැනි වෘත්තීන් වල නියදෙන්නන්ට ඒ වගේම කර්මාන්ත ශේෂ්ඨ නිරත වන්න. උදාහරණ වශයෙන් රස කැවිලි කර්මාන්තය, කොහු පාපිසි කර්මාන්තය, සමරුපලක බතික් ලෝහ වැනි සුළු කර්මාන්ත කරුවන්. ඒ වගේම ප්‍රාදේශීය මට්ටමින් හා ග්‍රාමීය මට්ටමින් සේවා සපයන් යන රූපලාවන්‍ය කටයුතු වල යෙදෙන අය, න්‍යායතන සහය වැඩ කරන අය, උත්සව භාණ්ඩ උපකරණ හා සේවා සපයන්යන්, ටීවීල් හා මෝටර්සයිකල් අලුත් වැඩියා කරන්නන්, ඇඳුම් බසන්නන්, කොණ්ඩ කපන්නන්, ත්‍රීරෝද රථ රියදුරු වැනි සේවා සපයන කණ්ඩායම්වල. ඒ වගේම ග්‍රාමීය අලවිකරණයේ යෙදෙන්න. උදාහරණයක් වශයෙන් මාළු එළවලු පළතුරු එළදාමේ යෙදීමට නොහැකි වෙච්ච පුද්ගලයෝ, ආගමික ස්ථානවල ආශ්‍රිතව පුද්ගලික මට්ටමින් එහා සමානව වෘත්තියේ යෙදෙන යම් යම් භාණ්ඩ විකුණන අය, මෙවැනි කණ්ඩායම් වලටත් ජනාධිපති කාර්යසාධක බලකාය මගින් ඉදු කරලා තියෙනවා මේ සහන ලබා දෙන්න. මේ සහන ලබා දීමේදී ඔවුන් වෙත ඉල්ලුම් පත්‍රයක්. මේ ඉල්ලුම් පත්‍රය ග්‍රාමීය කමිටු වලට ලබා දෙනවා. ඒ කමිටුවේ ඉන්න නිලධාරීන් හරහා මේ සඳහා මම සඳහන් කරපු ඒ වර්ගවල ඉන්න තම තමන්ගේ ආදායම් අහිමි වෙච්ච අය මේ ඉල්ලුම් පත්‍රය ලබාගෙන ඒ ඉල්ලුම් පත්‍රය පුරවලා ඒ කොමිටුවට ඉදිරිපත් කරන්න ඕනේ. ඒ කොමිටු 17යි 18යි කියන දවස් දෙක තුල ගම්මානවල ඒ ප්‍රදේශවල ඒ කොමිටුව රැස් වෙනවා. රට තුළ පවතින තත්ත්වය හමුවේ මැතිවරණයක් පැවැත්වීම ජනතාව මාසයක් පුරා සිදු කළ කැපකිරීම අපතේ යැවීමක් බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් මේ හදිසි කොරවන කොරෝනා මැතිවරණයක් කැඳවීම මෙතෙක් මේ රටේ ජනතාව මාසයක් තිස්සේ කළ කැපවීම අපතේ යැවීම. අත වශයෙන්ම අහිංසක මිනිසුන්ගේ මලමිනියුටින් මම නම් ඡන්ද කරන්නට සූදානම් නැහැ. පාට පක්ෂ ભેදයක් නැතුව මේ මැතිවරණයට ඉදිරිපත් වෙන සියලු අපේක්ෂකයන්ගේ හෘද සාක්ෂියෙන් මේ ප්‍රශ්නය අහන්න ඕනේ. එපමණක් නොව දින රහිතව මැතිවරණ කල් දැමීමටද එකඟ විය නොහැක. නමුත් මෙවැනි තත්ත්වයක් යටතේ කොරෝනා වසංගතයෙන් 100%ක්ම අපි නිදහස් බවට මේ රටේ වෛද්‍ය විශේෂඥයන් ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු අනෙකුත් රටවල් පවා පිළිගන්නා තේ අපි හදිසි මැතිවරණයකට යෑම තුළ විශාල විනාශයකට අපි පාර කපන්නට පුළුවන්. එසේ වෙතත් මේ මැතිවරණය පවත්වන තුරු රජයට විශේෂයෙන්ම කොරෝනා වෛරසයේ සටන් කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් තවත් මුදල් ප්‍රතිපාදන වෙන් කර ගන්නට අවශ්‍ය නම් ඒ සඳහා පාර්ලිමේන්තුව වහාම කැඳවීමට ජනාධිපතිවරයාට හැකියාව තියෙනවා. ඒ නිසා එතුමා මේ වෙලාවේ ඒ වගකීම රටේ නායකයා හැටියට බාරගෙන පාර්ලිමේන්තුව කැඳවු විගස වගකීතු විපක්ෂයක් හැටියට අපි ඒ අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සඳහා සහයෝගය ලබා දෙන්නට සූදානම්. රටේ උද්ගත වේ ඇති තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව රැස්කිරීමට අවශ්‍ය බව පවසන්නේ බංකොලොත් දේශපාලන පක්ෂ නැවත නගා සිටුවීමේ අරමුණින් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ මැතිවරණයක් ගැන කතා කිරීම මං හිතන්නේ විහිළුසහගත කතා වගේම තමන්ගේ බංකොලොත් වෙච්ච දේශපාලනය නැවත ගොඩනගා ගන්න උත්සාහ ගන්න උත්සාහයක් හැටියටයි මම දකින්නේ. මොකද අපි පැහැදිලිවම දන්නවා ආණ්ඩුවක් හැටියට කොහෙත්ම සූදානම් නැහැ ජනතාව අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්න මොහොතකදී. ඒ වගේම ජනතාවගේ මේ කොරෝනා බියත් එක්ක සහ මේ රෝගයත් එක්ක ඇති වෙලා තියෙන වාතාවරණයත් එක්ක මැතිවරණයට යන්න අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කොහෙත්ම සූදානම් නැහැ. මේ තීන්දුව ගන්න ඕනේ මැතිවරණ කොමිසම. මේ මැතිවරණ කොමිසමේ දෙයක් දේශපාලන පක්ෂ හැටියට පක්ෂ දේශපාලනයේ ඉන්න නියෝජිතයෝ කතා කරන එක සම්බන්ධව මං හිතන්නේ ඒ අය බංකොලොත් වෙච්ච දේශපාලනේ තවදුරටත් බංකොලොත් වෙයි කියලා හිතාගෙන තමයි මේ අය මේ විදිහට කතා කරන්න උත්සාහ ගන්න. එක්සත් ජාතික පක්ෂෙත් ජනතා විමුක්ති පෙරමුණත් අද මං හිතන්නේ භීතියට පත් වෙලා තියෙනවා. ඒ වගේම මං හිතන්නේ තමන්ගේ රාජ්‍ය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන නිසා මේ අවස්ථාවේදී මේ මැතිවරණයක් පිළිබඳව කතා කරන්න පටන් අරගෙන තියෙනවා. මොකද මැතිවරණය තිබ්බොත් අත්වන ඉරණම පිළිබඳව ඔවුන් පැහැදිලිවම දන්න නිසා. කොරෝනා වෛරසය මේ වන විට අපේ රට තුළ ව්‍යාප්ත වීම ඉතා
එවැනි සාර්ථක මට්ටමක් රට තුළ පවත්වාගෙන යාමට කටයුතු කරමින් සිටින මොහොතේ නීති විරෝධී මත්පැන් ජාවාරම ජයටම පවත්වාගෙන යන්නට ඇතැම් අවස්ථාවාදීන් කටයුතු කරමින් සිටිනවා. ඒත් ඔබ දන්නවද නීති විරෝධී මත්පැන් භාවිතය කොරෝනා වෛරසයට අතවැනීමක් බව? නීති විරෝධී මත්පැන් ජාවාරම ජයටම කරගෙන යන්නට උත්සාහ කරපු ජාවාරම අද වන විට ආරක්ෂකංශවල පූර්ණ මැදිහත්වීම සහ මාධ්‍ය ඍජු ගවේෂණයත් සමග මේ නීති විරෝධී මත්පැන් ජාවාරමට වැට කඩලු බැඳමින් තිබෙනවා. කොරෝනා මර්ධනයට මුළුමහත් රටම ඇප කැපවී දායකත්වය ලබා දෙන මොහොතේදී ඔබ හැම කෙනෙකුටම වගකීමක් තිබෙනවා. ගමේ නගරයේ ඉන්න ඔය එක එක කෙරුම්කාරීන්ගේ කතාවට ඔවුන්ගේ බලයට යටත් වෙලා මේ නීති විරෝධී මත්පැන් ජාවාරම කරන පුද්ගලින් පිළිබඳ තොරතුරු අනාවරණය කරන්න. 19:13 මතක තියාගන්න. 19:13 දුරකථනය හොඳින්ම මතක තබාගෙන ඔබට පුළුවන් ක්ෂණික දුරකථන ඇමතුමක් ලබා දීලා ඉක්මනින්ම ආරක්ෂකංශවලට මේ පිළිබඳව වහාම තොරතුරු දැනුම් දීලා මේ නීති විරෝධී මත් උවදුර අපේ රටින් තුරන් කරන්නට. හොඳයි, අපි අද කතා කරන්නට සූදානම් වෙන්නේ ඔබ නොහිතුවාට මේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයට යොදාගන්න අතිශය ශරීරයට අහිතකර දේවල් නිසා ඔබගේ ශරීරයට මොනතරම් විනාශයක් සිද්ධ වෙනවද කියලා. මේ හදිස්සියට එක එක භාජන අතට අහුවෙන විවිධ අමුද්‍රව්‍ය යොදලා හදන කසිප්පු, එහෙම නැත්නම් මේ නීති විරෝධී මත්පැන් විවිධ නම් වලින් හඳුන්වනවා. මේ නිසා මහා විනාශයක් ඔබට සිද්ධ වෙන්න පුළුවන්. ඔබේ ජීවිතයත් අකාලේ ක්ෂණිකව අවසන් වෙන්නට පුළුවන්. ප්‍රධාන හෙද පුහුණු නිලධාරිනි පුෂ්පා රම්යානිද සොයිසා මෙනවිය, අපි අද සම්බන්ධ කරගත්තා මේ නීති විරෝධී මත්පැන් භාවිතා කිරීම නිසා කොතරම් විනාශයක් සිද්ධ වෙන්න පුළුවන්ද කියන කාරණය පිළිබඳ දැනගන්නට. ඔව්, ඇත්තටම පළවෙනිදී තමයි නීති විරෝධීව හදන මෙව මත්පැන්වල කිසිදු ප්‍රමිතියක් නැහැ. ජීවිතේට එය විෂක් වෙනව පමණක් නෙවෙයි, සමහරක් වෙලට ඔබ නොදන්නවා ඇති මරණේ පවා මෙවැනි විෂ මත්පැන්වලින් ගෙනාපු බව අනිවාර්යයෙන්ම අපේ අතීතයේ සඳහන් වෙලා තියෙනවා. මත්පැන් බීලා ඔබ ඔබේ ජීවිතය විනාශ කර ගන්නා විතරක් නෙවෙයි, මේ මත්පැන් හේතු කොටගෙන මේ වර්තමානයේ තියෙන මේ විශාල ප්‍රශ්නයට ඔබට මුහුණ දෙන්නට හැකියාවක් ලැබිලා තියෙනවා. ඒකට හේතුව තමයි අපි දන්නවා වසංගත කාලයක අපි ජීවත් වෙන්නේ. කොරෝනා කියන වෛරසය ඕනෑම කෙනෙක්ගේ ප්‍රතිශක්තිහීන වූ අවස්ථාවක මෙවැනි වෛරස තමගේ ශරීරගත වෙන්නට හැකියාවක් තියෙනවා. ඔබ දන්නා ප්‍රතිශක්තිහීන වෙන එක හේතුවක් තමයි මත්පැන් මත්ද්‍රව්‍ය කියන දේවල්. ඉතින් ඔබ ඒ විනාශයත් ඔබට කරගන්නවා. ඒ නිසා ඔබ මේ ඇදිරිනීතිය කාලයේදී ඔවැනි වැරදි ක්‍රියාමාර්ගයට අනුගත වීම අතිශය බරපතල අර්බුදයක් හැටියට තමයි අපි නම් හිතන්නේ. මේවට ඇතුළත් කරන ද්‍රව්‍ය කොහෙත්ම මිනිස් සිරුරකට හිතකර නැහැ. ඔවුන් ඉතාමත් විවිධාකාර වූ හානිකර ද්‍රව්‍ය තමයි මේ මත්පැන් වලට එකතු කරන්නේ. මේව කොහොම මිනිසුන් පානය කරනවද කියලා හිතා ගන්නවත් බැහැ. ක්‍රමක්‍රමයෙන් ඒ මිනිස් සිරුරු දියවෙවි ගිහිල්ලා ඔවුන් විනාශයට පත් වෙන මේ මත් වලට අබ්බැහි වුණ පුත්තරන්ගේ ජීවිත. ඒ නිසා ඔබ අද පානය කරත් ඔබට කාලයක් ගිහිල්ලා ඔබ ඉතාමත් දිරාපත් වූ සිරුරක් බවට ඔබ පත් වෙන්නට පුළුවන්. ඒ නිසා කරුණාකර ඔබ මෙවැනි දේවල් එකක් නිෂ්පාදනය කරන්නත් එපා, නිෂ්පාදනය කරලා තිබ්බත් ඒවට අබ්බැහි වෙන්නත් එපා, ඒවා පානය කරන්න එපා. මේ වෛරස අනිවාර්යම කෙනෙකුට ඇති වෙන සංක්‍රමණ තියෙන ප්‍රතිශක්තිහීන වූ අයට. එවැනි අවස්ථාවේදී ඔබ දන්න මත්යෙන් මත්ද්‍රව්‍ය කියන ඕනම මිනිස්සුව ප්‍රතිශක්තිහීන කරලා දානවා. එවැනි හීන වූ ප්‍රතිශක්තිය වලට නැති සිටින හැකියාවක් නැහැ බාහිරින් එන මෙවැනි වෛරස හා වෙනත් වසංගත තත්ත්වයන්දී. අන්න ඒක නිසයි කියන්නේ එවැනි තත්ත්ව සමාජ ජීවිතයේ විශාල බලපෑමක් සිදු කරන්න කියලා කාරණාව. මව් ඇතින්නිය මගහැරි කැලේ අතරමං වූ වන අලි පැටවුන් දෙදෙනෙකු මහමාං කඩවල වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. මව් ඇතින්නියගෙන් මගහැරි කැලෑවේ අතරමංව සිටි වන අලි පැටවුන් දෙදෙනෙකු මහමාං කඩවල වනජීවී නිලධාරීන්ට හමු වී තිබෙනවා. ප්‍රදේශවාසීන් ලබා දුන් තොරතුරක් මත කහටගස් දිගිලිය රඹාවැව ප්‍රදේශයෙන් හමු වූ එක් වන අලි පැටවකු අනුරාධපුර වනජීවී කලාපයේ බාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු වනජීවී නිලධාරීන් විසින් අල්ලාගෙන පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහිදී එම වනාලි පැටවාගේ උදරය ප්‍රදේශයේ තිබූ තුවාලයක් හේතුවෙන් එම වනාලි පැටවා පණ්ඩුලගම වනජීවී සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කළා. අනතුරුව පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා විසින් මෙම වනාලි පැටවාට ප්‍රතිකාර කිරීමට කටයුතු කළා.
එමෙන්ම ප්‍රදේශවාසීන් ලබා දුන් තොරතුරක් මත ඇලයාපත්තුව මානින්කමුව ප්‍රදේශයේ කැලේ අතරමන්ව සිටි අනෙක් වනාලි පැටවාද සොයා ගැනීමට වනජීවී නිලධාරීන් සමත් වුණා. අවුරුදු එකහමාරක් සහ මාස දෙකක් වයසති මෙම වන අලිපටවා සොයා ගනිති. එම අලිපටවාගේ ශරීරයේද තුවාල දක්නට ලැබුණු බව පශු වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළා. පසුව මෙම අලිපැටවුන් දෙදෙනාටම ප්‍රතිකාර කර වන අලිපැටවුන් දෙදෙනාම උඩුවලව ඇත් අතුරු සෙවනට යොමු කිරීමට කටයුතු කළ බවයි වනජීවී නිලධාරීන් අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. පවතින කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමට දිවයින පුරා ආගමික වැඩසටහන් මෙන්ම විවිධ ආරක්ෂක වැඩසටහන්ද ක්‍රියාත්මක කර තිබෙනවා. ගල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආර්ථික සංවර්ධන නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන් හට ආරක්ෂිත ඇඳුම් ලබා දීමක් අද එම කාර්යාලයේදී සිදු කෙරුණා. කොරෝනා වෛරස ආසාදනය වූවන් සඳහා ප්‍රතිකාර කිරීමේදී අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කටල 200ක් කෑගල්ල දිස්ත්‍රික්කයේ රෝහල්වලට බෙදා දීම තොලංගමුව ආදිශිෂ සංගමය විසින් අද සිදු කෙරුණා. අලව ඉඩංගාපොළ මහරච්චි මුල්ල ලිපිනේ පදිංචි අලව මැදගම්පල ජනාධිපති විද්‍යාලයේ අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දුමුදු හේෂාන් සමරනායක නම් සිසුවා සහ ඔහුගේ සහෝදරයා වන පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන මලදු නිම්සර සමරනායක නම් සිසුවා විසින් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා නව යන්ත්‍රයක් නිර්මාණය කර තිබෙනවා. මෙම උපකරණ නිර්මාණය කිරීම සඳහා නිවසෙන් ඉවතලන ද්‍රව්‍ය යොදාගෙන තිබීම විශේෂත්වයක්. එලිමන්ට් එකක් කරා ඒක රත් කරගෙන මේ පරදින පැටල් එක ප්‍රෙස් කරපුවාම මේ වැල් එකක් තියෙනවා. වැල් එක මේ පොට ඔන් වෙනවා. ඔන් වුණ ගමන් අර රත්ච්ච ජල වාෂ්ප ටික මෙතනින් එළියට එනවා. රත්නපුර පොලිස් ස්ථානයට අත්‍යවශ්‍ය වී තිබූ විෂබීජ හරණ කුටියක් බලංගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් ලබා දීමට කටයුතු කර තිබෙනවා. එම විෂබීජ හරණ කුටිය ඊයේ පසුරුවේ රත්නපුර පොලිස් ස්ථානයේ ස්ථාපිත කිරීමට කටයුතු සිදු කර තිබෙනවා. කිලිනොච්චේ නගරයට ඇතුළු වන වාහන විෂබීජ හරණයට ලක් කිරීමේ කටයුත්තක් මුත්තිකණ්ඩි ප්‍රදේශයේ මුරපොලස්සලදී සිදු කෙරුණා. බදුල්ලේ ඉංජිනේරුවරුන් පිරිසක් සහ වෛද්‍යවරුන් පිරිසක් එකපත්තව නිර්මාණය කරන ලද වෙන්ටිලේටර් යන්ත්‍රයක් බදුල්ල මහරෝහලේදී විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් පරීක්ෂණයකට භාජනය කරනු ලැබුවා. ඇදුම සහ නිව්මෝනියා වැනි රෝග තත්ත්වයන්ට සහ කොරෝනා රෝගයටද උත්සන්න වූ විට මෙම උපකරණය මකින් රෝගියාගේ ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේ ක්‍රියාවලිය ඉහළ දැමීමේ හැකියාවක් මෙම යන්ත්‍රය සතුව පවතිනවා. නව කොරෝනා වෛරසයේ ප්‍රභේද තුනක් ලොව පුරා පැතිර යමින් පවතින බව බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ සිදු කළ පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. මාස 4කට ආසන්න කාලයක සිට ලොවම භීතියට පත් කරමින් පැතිර යන නව කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමට තවමත් නොහැකි වී තිබෙනවා. ලෝක බලවතුන් ඇතුළු රටවල් ගණනාවක් මෙම වෛරසය විනාශ කිරීම සඳහා විවිධ පරීක්ෂණ මේ වන විටත් සිදු කරමින් පවතිනවා. බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ සිදු කළ නවතම පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයේ ප්‍රභේද තුනක් හඳුනාගෙන ඇති බවයි. මෙලෙස A, B සහ C ලෙසයි එම ප්‍රභේද හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව කාවේ ආසාදිතයන්ගෙන් 3/2කට පමණ මෙම ඒ ප්‍රභේදය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. පරීක්ෂකින් පෙන්වා දෙන්නේ ඒ ප්‍රභේදයට සාපේක්ෂව යුරෝපය තුල බහුලව ව්‍යාප්ත වී තිබෙන්නේ B ප්‍රභේදය බවයි. එසේම බ්‍රිතාන්‍ය, ස්විස්රලන්තය, ජර්මනිය, ප්‍රංශය, බෙල්ජියම, නෙදර්ලන්තය යන රටවල එම ප්‍රභේදය ව්‍යාප්ත වී ඇති බව සඳහන්. මේ අතර චීනයේද සුලභව දක්නට ලැබී ඇත්තේ B ප්‍රභේදය බවත් එය පසුගිය දෙසැම්බර් මස දක්වා එම වෛරසය චීනය තුල සංසරණය වී ඇති බවයි අනාවරණය වී තිබෙන්නේ.
එසේම සී ප්‍රභේදයේද යුරෝපීය තුල දක්නට ලැබුණද බහුලව දැකිය හැකි වී ඇත්තේ වී ප්‍රභේදයයි. කේම්බ්‍රිජ් පර්යේෂකින් අවධාරණය කර තිබෙන්නේ වෛරසය නිරන්තරව වෙනස් වන බවත් විවිධ රටවල ජන කොටස්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇති ප්‍රතිරෝධය මගහරවාලීමට වෛරසය එලෙස වෙනස් වන බවයි. මේ හේතුවින් නිරන්තරව වෙනස් වන වෛරසය මැඩ පැවැත්වීමට ඖෂධ හෝ එන්නත් නිපදවීම පවා පර්යේෂකින් හට දුෂ්කර වී තිබෙනවා. එසේම මෙම වෛරසයේ වැඩි බලපෑමක් පිරිමි පුද්ගලයන් හට එල්ල වී ඇති බවත් යුරෝපීය විසින ආසියානු අප්‍රිකානු සම්භවයක් සහිත පුද්ගලයන් හට වෛරසය බහුලව ආසාදනය වී ඇති බවට නිරීක්ෂණය වී ඇති බව සඳහන්. එහෙත් මෙම පරීක්ෂණ කණ්ඩායම පවසන්නේ මිනිසාගේ ජාන පිළිබඳ පරීක්ෂණ සිදු කිරීමෙන් වෛරසය ව්‍යාප්ත වූ මුල් ස්ථානය ඉදිරියේදී හඳුනාගත හැකි වනු ඇති බවයි. ඒ පිළිබඳව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා රෝගීන් වැඩි වශයෙන් පරීක්ෂා කිරීමටත් දත්ත රැස් කිරීමට සිදු කළ යුතු බව එම පරීක්ෂණ කණ්ඩායම පෙන්වා දී තිබෙනවා. මේ අතර නව කොරෝනා වෛරසය පාලනය කිරීමට දැනට හඳුනාගෙන ඇති ප්‍රධානතම සාධකය වන්නේ සමාජ දුරස්ථභාවය බවයි. මෙතර ලයිව් සයන්ස් සංග්‍රහව සඳහන් කර ඇත්තේ මිනිසාට මෙම වෛරසය වැළඳීමට පෙර සුනකයන් හට එම වෛරසය වවුලන්ගෙන් සම්ප්‍රේෂණය වූවාද යන්න මේ වන විට පරීක්ෂණ සිදු කරමින් පවතින බවයි. එම සංග්‍රහව පෙන්වා දෙන්නේ මියන්මාර වවුලන්ගෙන් මෙම වෛරසය පිළිබඳ ප්‍රභේද 6ක් හඳුනාගෙන ඇති බවත් වවුලන් විශේෂ 3කින් මෙම ප්‍රභේද සොයාගෙන ඇති බවයි. කෙසේ වෙතත් වවුලන්ගෙන් මිනිසාට නව කොරෝනා වෛරසය ආසාදනය වූවාද යන්න තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් පවතින බව ලයිෆ් සයන්ස් සංග්‍රහව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. දැන් අවධානය රට වටා පුවත් කිහිපයක් වෙතයි. සිංහල හින්දු අලුත් අවුරුද්දේ හිසතෙල් කෑමේ නැකත අද පෙරවරු 9:17 යදී තිබුණා. COVID-19 වෛරසය පැතිර යාමේ අවධානම හේතුවෙන් පඩව ඇති ඇඳිරි නීතිය හමුවේ ආගමික ස්ථානවල හිසතෙල් කෑමේ චාරිත්‍රය සිදු නොකරන ලෙසට සෞඛ්‍ය අංශ විසින් කළ ඉල්ලීම මත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් නිවෙස්වල සිටම නැකතට හිසතෙල් කෑමේ චාරිත්‍රය සිදු කිරීම අද දෙවයින පුරාම දක්නට ලැබුණේ මේ ආකාරයෙන්. සාමනීර හිමිවරුන් ඇතුළු ස්වාමින් වහන්සේලා විසිනමක් සඳහා වූ දානමය පුණ්‍ය කර්මයක් පයකල වෙහෙරගල පුරාණ විහාරස්ථානයේදී සංවිධානය කර තිබුණා. ඒ හිටපු රාජ්‍ය අමාත්‍ය රොහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල මිලිමීටර් 100ට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කලකුරු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර නොබුට් ප්‍රදේශයට ඇදහළු අධික වර්ෂාව සහ දැඩි සුළං සහිත තත්ත්වයේ හේතුවෙන් ඊයේ පසුවරුවේ නොබුට් සෙන්ට් ජෝන් ටිලරි වතු යායේ ස්ථාන කිහිපයකම පිහිටි වතු නිවාස 13කට හානි සිදු වී තිබෙනවා. එලෙස අලාභහානි සිදු වූ වතු නිවාස අලුත් වැඩියා කිරීමට ලක්ෂපණ යුද හමුදා කඳවුරේ බටපිරිස්වල සහයෝගයද අද දින ලබා දී තිබෙනවා. ඊයේ රාත්‍රියේ දඹුල්ල හබරත්තාවල ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ගොවිබිම් රසකට හානි සිදු කරමින් වනාලි රංචුවක් ගම්වැදී තිබෙනවා. එම ප්‍රදේශයේ ගොවින් පවසන්නේ වෙනත් දිනවල වනාලි ගම්වැදුණු අවස්ථාවන්හිදී ගම්වාසීන් එක්ව ඔවුන් පලවා හැරීමට කටයුතු කරන බවත් පනවා ඇති ඇඳිරි නීති තත්ත්වයත් සමග ඔවුන්ට සිය නිවෙස් තුළට වී සිටීමට සිදුවීමෙන් මෙලෙස විශාල වශයෙන් සිය වගාවන්ට හානි සිදු වී ඇති බවයි. සියද ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ රාත්‍රී 9:35 ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.